අතරනවතාවට පැවත්තන එල්පල් තරංගාවලේ අවසාන මාතරන්ගේ ඒ දෙනෙද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පසුරු 7:30 තමයි ආරම්භුනේ. මෙම අවසාන මාතරන්ගේ ක්‍රීඩාකාන අවස්ථාව උදාකරගත්තේ බීලෝ කැන්ඩි කණ්ඩායම සමගින් දමුල් අවරායන කණ්ඩායම් දෙකයි. මෙම තීරණාත්මක තරගයේදී පසුගිය තරගයේ ආබාධයට ලක් වූ වනිදු අසරංග වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් තමයි වැඩබලන නායකයා විදිහට කටයුතු කළේ. ඒ අනුව LPL 4 නදීරේ අවසාන මාතරන්ගේදී කාසිවාසි දිනා ගැනීමට කුසල් මැන්ඩිස්ට හැකියාව ලැබුණා. එහිදී මන්දගාමී ආර් ප්‍රේමදාස තනතිරු තුළදී කුසල් මැන්ඩිස් පළමු පන්දර පහර දෙන්නට තීරණය කළා. ඒ අනුව ආරම්භ කඩල ලකුණු 11ක් වෙද්දී අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 5කට දැවී ගියා. ඉන් අනතුරු දමුළු කණ්ඩායම දෙවන කඩු ලෙස සාර්ථක ලකුණු 50ක සම්බන්ධතාවයෙන් පසුව සදිර සමරවික්‍රම පන්දු 30කදී 4 පහර පහක් ලබා තිබේදී ලකුණු 36කට දැවී ගියා. ඒ වෙනි වෙලේ දමුළු ඉනිම කියවුනේ ලකුණු 68ක් ලෙසයි. ඉන් අනතුරු නායක කුසල් මැන්ඩිස් මුල් ලකුණු සංඛ්‍යාව 71ක් වෙද්දී පන්දු 23ක මුහුණ දීලා 4 පහර 3ක් සමගින් ලකුණු 22ක් ලබා තිබේදී දැවී ගියා. ඉන් අනතුරු කුසදැනි පෙරර සමගින් එක් වූ දනන්දිය සිල්වා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 134 දක්වා රැගෙනාවේ පන්දු වාර 18යි පන්දු 3කදී. දනන්දිය හා කුසල් පෙරර අතරේ ගොඩනැගුණු සම්බන්ධතාවය ලකුණු 63. ඒ අනුව එම සම්බන්ධතාවය බිඳ වැටුණේ දනන්දිය සිල්වා ලකුණු 40කට දැවියම සමගින්. ඉන් අනතුරු පන්දු වාර 20 අවසාන වන තුරු පිටියේ රැඳී සිටි කුසදැනි පෙරේර පන්දු 25කදී 6 පාරක් වගේම 4 පාර 2ක් සමගින් නොදෙවි ලකුණු 31ක් වගේම රෝස් පන්දු 3කදී ලකුණු 2ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව තමයි නියමිත පන්දුවාර 23දී කඩුලු 4ක් පමණක් දැවී දඹුලු කණ්ඩායම ලකුණු 147ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැමේදී කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් කඩුලු ලබා ගත්තේ නුවන් ප්‍රදීප් පන්දුවාර 4යි ලකුණු 30කට 1 කඩුලක්, මොහොමඩ් හස්නේන් පන්දුවාර 4යි ලකුණු 38කට 1 කඩුලක් වගේම චතුරංග සිල්වා පන්දුවාර 4ම ක්‍රියාත්මක කරමින් ලකුණු 25කට කඩුලු 2ක් ලබා ගැනීමට සමත් වුණා. අනතුරුව 4 වතාවට මෙවර පැවතෙන LPL තරගාවලියේ සූර්යන් වීමේ බලාපොරොත්තු වෙයි. වැඩ බලන ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් කැන්ඩි කණ්ඩායම ලකුණු 148 ඉලක්ක කඹා යාමට පිටිට පිවිසියා. ඒදී සාර්ථක ආරම්භයක් ඔවුන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 6යි පන්දු 3කදී ලකුණු 49ක් ලබාගෙනයි. ඒදී එම සම්බන්ධතාවය බිඳ වැටුණේ ආරම්භක ප්‍රතිකරු මොහොමඩ් හැරිස් පන්දු 22කට මුහුණ දීලා 1-6 පාරක් වගේම 4 පාර 3ක් සමගින් ලකුණු 26ක් ලබාගෙන තිබුණා. ඉන් අනතුරුව කැන්ඩි කණ්ඩායමේ දෙවන කඩු ලෙස මුල් ලකුණු සංඛ්‍යාව 94ක් වෙද්දී දෙවියගේ කමුදු මෙන්ඩිස්. ඒ වෙනි විටත් කමුදු පන්දු 37කදී 1-6 පාරක් වගේම 4 පාර 3ක් සමගින් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව සාර්ථක ඉනිමත් දියත් කළ දිනේෂ් සන්දිමාල්ද ලකුණු 24කට දෙවියගේ 4 පාර 3ක් වගේම පන්දු 22කට මුහුණ දීමෙන් අනතුරුවයි. ඒ වන විට කැන්ඩි කණ්ඩායම කියවුණේ පන්දු වාර 14යි පන්දු 6කදී ලකුණු 105ක් ලෙසයි. ළඟ ළඟම තවත් කවුරුලා බිඳ වැටෙමින් චතුරංග සිල්වා පන්දු 4කදී ලකුණු ලබාගෙන පෙරම දවා ගැනීමට නූර් අහමට හැකියාව ලැබුණා. ඉන් අනතුරු මුල් ලකුණු සංඛ්‍යාව 132ක් වෙද්දී අසීම් පලිගේ වේගවත් ඉනිම නිමා කිරීමට විනර ප්‍රනාන්දුට හැකියාව ලැබුණේ කුසදැනි පෙරේරා ලබාගත් අති විශිෂ්ට උඩ පන්දු නිසාමයි. ඒ වන විටත් අසීම් පලි පන්දු 10කට පමණක් මුහුණ දීලා 1-6 පාරක් වගේම 4 පාර 2ක් සමගින් ලකුණු 19ක් ලබාගෙන තිබුණා. ඉන් අනතුරු මෙවර සූර්යන් කරමින් කැන්ඩි කණ්ඩායම ජයග්‍රහණකාර රැගෙන ගිය වැඩබල නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 21කදී 4 පාර 3ක් සමගින් නොදෙවි ලකුණු 25ක් වගේම ලහිරු මදුසංක පන්දු 3කදී 1-4 පාරක් සමගින් ලකුණු 5ක් ලබාගෙන තමයි මෙවර 4 නවතාවර පැවත්වෙන LPL තරගාවලියේ සූර්යන් බවට පත් වුණේ. කඩුලු ලබා ගැනීමෙන් දඹුලු කණ්ඩායම වෙනුවෙන් බින්ද පොනන්දු පන්දු වාර 4යි ලකුණු 30කට කඩුලු 2ක් වගේම නූර් අහමඩ් පන්දු වාර 4ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 27කට කඩුලු 3ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම මෙන්න මේ විදිහට දස්කම් දක්වූ කැන්ඩි කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් අවසාන තරගයේ වීරයාගේ සම්මාන ලබද්දී වනිදු අසරංග තරගාවලියේ වීරයාගේ සම්මානයෙන් පිදුල් ලැබුවා. ඉතින් මේ විදිහට කැන්ඩි කණ්ඩායම සූර්යන් බවට පත් වෙද්දී වැඩිම කඩු ලාභය වගේම වැඩිම ලකුණු ලාභය බවට පත් වී තිබෙන්නේ දෙද තරගයේ ක්‍රීඩා නොකලත් කැන්ඩි කණ්ඩායමේ නීත්‍ය නායකය වන වනිදු අසරංගයි. ඒ පන්දු යැවීමේදී තරඟ 10කදී කඩු 19ක් වගේම ලකුණු ලබා ගැනීමේදී තරඟ 9කදී ලකුණු 279ක් ලබාගෙනයි. ඉතින් කොහොම වුණත් මෙවර 4 නවතාවට පැවතුන LPL තරගාවලිය ජයගත් කැන්ඩි කණ්ඩායමට වගේම අවසාන මාතරගයට මුහුණ දුන් දඹුල්ල අවරා කණ්ඩායමට අපේ හදපිරි පැතුම් එක් කරන්නටත් අමතක කරන්නේ නැහැ.